constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. කවුද කියන්නේ? ගම් මේ බොරු මත දාන්න එපා. ඒකාබද්ධ විපක්ෂයේ බොහොම උනන්දුයි මේ සියල්ලටම. ඒක ඉතාලම ලස්සනට කරගෙන යනවා. දැන් නම් මේ ආණ්ඩුව අපතෝ පිළිගන්නවා රවිත් අමාරාගේ මුදල්ලකටුමා මේ වංචාවලට සම්බන්ධයි කියලා. ආ එලි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් වගේ තා ඉස්සරහට පෙනේ. ඇත්ත මොකද්ද කියලා බොරු රජ කළා තිබුණා. බලමු මං කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය මේකට මේ දන් දෙන්න හදන්නේ දැන් බලයට ආවේ වංචාවෙන්. ඇවිල්ලා කරේ වංචාව. අපිට කුඩුකාරයෝ කිව්ව බලනවා අද වෙලා තියෙන වැඩි. මොන මොනවා කතා කරනවා ජීවීපී කියන ගැන වැඩි ගණන් ගන්නපා. මොකද එයා ආණ්ඩුව එක්කෙනෙක් නේ. ආණ්ඩුව රකින කෙනෙක් පාර්ලිමේන්තුව තුල. ඒකින්ද එයා ගැන කතා කරන්නේ නැත මම. කැබිනට් පත්‍යාවක හදිනවා ඡන්දයක් කල්යන්න එකම දවසකට කියන්න. ඒකත් වංචාවක්. අයත දන්න විදිහට අර්ජුන ලෝෂියස් ඉස්සෙල්ලාම මැතිවරණයකට වියදම් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනවාරි 8 වෙනිදා පැවැත්විච්ච ජනාධිපතිවරණයට ඕනම කෙනෙකුට තමන් හිතවත් අයට උදව් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් පක්ෂයක් හැටියට අපි ඔය කාගේවත් සල්ලි වලින් යපිලත් නැහැ. අපිට අවශ්‍යත් නැහැ. මේකේ වාර්තාව අධිකරු ජනාධිපතිතුමාට දුන්නට පස්සේ මේකේ කාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තීන්දුව ජනාධිපතිතුමා ගන්නවා. මේ ගණ්ඩ ඉස්සර මගදී තීන්දුව අරගෙන වැඩක් නැහැ. විශේෂයෙන්ම ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුවෙන්. දැන් මේගොල්ලන් මේක අප්සෙට් කරන්න යනවාද? කාගේ හරි ඌමනාවට මේගොල්ලන් මේ කොමිෂන්ම නොමග ආරින්න හදනවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මල්වානේ ගේ කොයිද ආවේ කියලා කියව මට මතක නැහැ. මේ මතක නැහැ කියන ඒ උදවිය තමයි අද විශ්වාස භංගයක් උස්සන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ආණ්ඩුව හරියාකාර ක්‍රියා කරලා තිබුණා නම් අද මේ බැඳුම් කර වංචාව සිදු වෙන්නේ නැහැ කියන එකයි මට කියන්නේ.